සුබ දවසක්. අද මම ආවේ මේ විනාඩි 5ක් විතර කතා කරන්න. ඒ මොකක්ද දන්නවද? අපේ රැල්ලිය අධ්‍යාපන ආයතනයේ ගියවර ගිය අවුරුද්දේ සිසුන් රැල්ලිය ඩිප්ලෝමා එක ගත්තා. NVQ ලෙවල් 4 ගත්තා. ටේලර් දෙන් තව බේකර්. ඔන්නේ ළමයි සිසුන්ගේ සහතික ප්‍රධාන උත්සවය අපි පැවැත්වෙනවා මේ මාසේ 26 වෙනිදා උදේ 10ට බීම් මැසේජ් එක. ඉතින් මම ආර්දනාම කරන්නේ මම ආවේ ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට මෙවර අපි ගිය පාර අපිට මේ කොවිඩ් රටේ අනාරක්ෂිතභාවය හින්දා අපිට ඇඳුම් නිර්මාණ අරංග සිසුන්ට තියන්න බැරි වුණා. අවුරුදු 19ක් තිබ්බා. ගිය වසර දෙකෙන් බැරුණා කොවිඩ් හින්දා. ඉතින් මේ වසරේ 21 වෙනි වරට ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය තියෙනවා. ඉතින් ඒ මේ මේකට තියෙනවා සිසුන්ගේ නිර්මාණ හැකියාව. ඒ කියන්නේ තමයිට පරීක්ෂණ විභාගයක් තියෙනවා. තියලා ඒකෙන් සමත් වෙන. ඒකෙන් සමත් වෙන වැඩිම ලකුණුයි පන්තියේ ඇඳුම් අහලා පෙන්නන පුතේ වැඩිම ලකුණුයි දෙකම එකතු කරලා එතනින්ම වැඩි ලකුණු ලබා ගන්න සිසුන්ට ඇඳුම් නිර්මාණ තරගෙට තේරෙනවා. ඉතින් අපි වෙනදනම් ඉතින් හැමදාම කාන්තා ළමා පිරිමි. අයිතම් තුනක් තිබ්බා. තාම ඉතින් මේ පාර මේ අවුරුදු දෙකක් තියන්න බැරුවින්ද. ඒකෙන්ද මම මේ පාර කාන්තා ළමා විතරයි තියන්නේ පිරිමි ඇඳුම් තියන්නේ. පිරිමි ඇඳුම් අනිවාර්යයෙන් ලබන වසරේ මම තියෙනවා. ඉතින් එම සිසුන්ට හරිය ඩිප්ලෝමා හෝ NVQ ලෙවල් 4 සහතිකට අමතරව ඇඳුම් නිර්මාණ තරගයක් තිබ්බා කියලා එළඹෙන වෙනම සහතිකයක් හිමිවෙනවා. ඒ සහතිකේ හරිය වටිනවා. ෆැෂන් ඩිසයින් කියලා කරන්නේ පුතේ ඕවා තමයි ඉතින්. හැබැයි නිර්මාණ ශක්තිය කියන්නේ පුතේ මෙන්න මේ සහතිකේ. තේලමයට අද ඇඳුමක් කෙනෙක් කෝස් එක කරනවා නම් ඒ කෝස් එක කළා අද ඩිප්ලෝමා සහතිකයක් ගත්තොත් ඒගොල්ලන්ට මේ ලෝකේ තියෙන ඕනෑම ඇඳුමක් මහන්න පුළුවන්. දැනුම මම ලබා දීලා ඉවරයි. වහන්නත් පුළුවන්. දැම්ම නෙවතාව ඉස්සරහට අවුරුදු 50කින් පැටණියක් ආවත් ඒ ළමයට ඒ පැටණ එක නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි අපතේ ඉගෙනීමේ දක්ෂ ඩිප්ලෝමා එකක් NVQ ලෙවල් 4 ගන්නවයි කියන එකේ සහතිකෙන් දක්ෂකම ඒකයි පුතේ. ඉතින් සමහර ළමයි ඉන්නවා සහතික එපා කියනවා. ඇත්තට මටත් හරි දුකයි ඒ ළමයා සහතික එපා කියනෝ දන්නේ නැහැ පුතේ මේ සහතිකේ තියෙන වටිනාකම. ඇත්තටම තේරෙන්නේ නැහැ. මගේ රැල්ලිය ඩිප්ලෝමා හෝ NVQ ලෙවල් NVQ ලෙවල් 4 කියන්නේ පුතේ අත්‍තරම දැන් මම 2000 ඉඳන් මම මේ රැල්ලිය ඩිප්ලෝමා එක දෙනවා. මම මගේ අර ඩිප්ලෝමා එකට අමතරව රැල්ලිය ඩිප්ලෝමා සහතිකේ NVQ ලෙවල් 4 වලට අමතරව රැල්ලිය ඩිප්ලෝමා සහතික දෙනවා. ඉතින් මම ඕරණ ආරාධනා කරන්නේ ඒක දැනුවත් කරන්නයි. ඕගොල්ලෝ පුළුවන් පුතේ ඔයගලන්ටත් ඇවිල්ලා මේක ළමයන්ගේ හැකියාව බලන්න. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට එනකොට පුතේ පොඩ්ඩක් ඉතින් අවසර පත්‍රයක් ගන්න වෙනවා නේද? ඒකෙන්ද එහෙම වුණොත් පුතේ ඔයගොල්ලෝ දැන් මේ මම පහත නම්බේකට කතා කළා. මගේ කාර්යාලයට කතා කළා පුතේ ඔයගොල්ලෝ එනවා කියලා කියන්න. මොකද මම ආසයි පුතේ ඇවිල්ලා බලනවා නම් ඇත්තටම හොඳයි. බලන්න පුතේ ඇවිල්ලා. මොකද ඉතින් පුතේ ඔය ඇඳුම් නිර්මාණ තරගෙද තෝරලා තියෙන්නේ. කියන නිර්මාණ ඉදිරිපත් කරන අපි නිරූපිකාවන් කියන්නේ පුතේ මේ සල්ලි කිවලා ගත්ත නිරූපිකාවන් නෙවෙයි. තමන්ගේ අක්කණන්ගේ දුව. තේනත් වෙන කවුරක් කන්නේ නෙවෙයි. ඉතින් ඇත්තටම මම දැන් ළමයි ඇඳුම් නිර්මාණ තරගට තේරුණාම ලකුණු මට්ටම අනුව මම මේ ආයතනයට ගියල්ලා මම ඒගොල්ලෝ ඇත්තටම පුරුදු කරනවා පුතේ කොට ඇවිත් ඉන්නේ පුරුදු කරනවා. ළමයට තේරෙන්නේ නැහැ පුතේ. එහෙම දැන් ඔකල මම චුට්ටක් දාන්නකෝ මම මේ ඇවිල්ලා මම බලපු හැටි පුතේ මෙතනොත් ඉදිරිපත් කළා මෙතනොත් හොඳ ළමයි හොඳ ඇඳුම තෝරලා තාම පුතේ මම මේ මැසේජ් එකට තියන්නේ. හැබැයි මෙතන ඉදිරිපත් කරන හැමෝටම මම ඇත්තටම ඒගොල්ලන්ට ඇඳුම් නිර්මාණ සහතිකේ දෙනවා. මොකද ළමයි හැකියාවක් තියෙනවා. මොකද සමහර ඉතින් මම දැන් බලනකොට මම මෙතන සිලෙක්ට් කළා. ඒ සිලෙක්ට් කරපු අයගෙන් තමයි මම BMS එක දාන්නේ. හරියට ඉතින් ඒකෙන්ද බලන්න ළමයාගේ හැකියාව බලන්න පුතේ අපේ රාජ්‍ය මාස 10ක් පාඨමාලා හදාරලා ඩිප්ලෝමා එකක් අරගෙන NVQ ලෙවල් 4 සහතිකේ හරි ගන්න. පුතේ ඒගොල්ල හැකියාව බලන්න පුතේ. මේ අවුරුදු ගණන් නේ පුතේ. ඒගොල්ල සමහර ළමයි ඉදිකට්ටකත් අල්ලව හැමසම කිනේකට තමයි. ඉදිකට්ටකත් අල්ල බැහැ ළමයි ඉන්න පුතේ ඔතන. ඒගොල්ලන්ට තමයි පුතේ හයි මාක්ස් ගන්න තියෙන්නේ. අර මහානායට උච්චර ඉන්නේ නැහැ පුතේ. මොකද මහානාය ඔළුවේ තියෙන පුතේ මෙතන ඉගෙන ගන්න ඒගොල්ල ඕඩරයක් තියෙනවා ඒක මහනවා. ඔය මම මහාන ක්‍රමයටම මහන්න ඕන. මගේ ලේසි ක්‍රම තියෙනවා පුතේ. ඒ විතරම මහන්න ඕන. තේරුණාද පුතේ? තේරුණා. හැබැයි ඕන නිර්මාණ කරන්න පුළුවන් ඒගොල්ලන්ට. හවලං කළා ඕන නිර්මාණ කරලා. අපිට මම චුට්ටක් දාන්න පුතේ ඒකත් බලන්නකෝ. ඔව් පුතේ මෙමෙ සිසුන් මේ නිර්මාණ ඉදපත් කරන සිසුන් හරි ඩිප්ලෝමා ගන්න සිසුන් හරි මේ සේනම
ඔන්ලයින් ක්ලාස් වලින් ඉදිරිපත් කර සිසු. ඔයි කොවිඩ් දින්න නේද අපි මේ ඔන්ලයින් පටන් ගත්තේ නේද? නැත්නම් අපි කවදාවත් ඔන්ලයින් කරන් හිටියේ නෑ නේද උදේ? මේ තාක්ෂණය භාවිතා කරගෙන ඔය සේරම තින්නේ ඔන්ලයින් පාඨමාල හදාර සිසුන්. බලන්නකෝ. අපේ ගෙදර මල්ලි ආයතන ගත සිසුන් ටිකක් ඉන්නවා. නේද? වැඩිහක් 75ක් ඉන්නේ ඔන්ලයින් සිසුන්. මම ඉස්සරහ මගේ ඉස්සරහන් දැන් ඉදිරිපත් වෙන ඔන්ලයින් සිසුන් මේ ගැන බලන්න උදට. ඒගොල්ලෝ මේ හැකියාව දැන් ඔයගොල්ලෝ ඉදිරිපත් කරන කාලයක් එනවා ලැබන අවුරුද්දේ. ඒක උදේ මේකයි. දැන් අපි මෙහෙ තෝරනවානේ පුතේ. දැන් මෙහෙ තෝරන්නේ සමහර ළමයි නිරූපිකාවක් ඇත්තටම හොඳ වෙන්නේ නැහැ පුතේ. මොකද මම BA මැදි ජජ් බෝඩ් එකක් දානවා. ඒ ජජ් බෝඩ් එක මම ජජ් බෝඩ් එක ඇකිලි ගහන්නේ නැහැ පුතේ. ඒ ජජ් බෝඩ් එක ජජ් කරන්නේ මම ජජ් බෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි ඇත්තට මම මෙතනින් තෝරනවා පුතේ. ළමයි 50ක් හැම අයිතම් දුකෙන් 50 වගේ මම තෝරනවා. ඊට වැඩි ඉන්න ගානේ එතනින් තමයි පුතේ BMA sheet එකෙන් තමයි පුතේ ඒ ජජ් බෝඩ් එකෙන් තමයි 1 2 3 තෝරා. 1 2 3 4 5 තෝරනවා. ඉතින් ළමයින්ට ඇත්තම තියෙන්නේ. ඉතින් මම තෑගි දෙනවා ළමයින්ට වටනා තෑගි දෙනවා. නමුත් තෑගි වලට වැඩි මම ඇත්තම බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක් තිබ්බහම පුතේ ළමයිගේ ඒ BMA stage එක ළමෙන් නැංගහම පුතේ ලොකු ශක්තියක් එනවා පුතේ. මට ඕන නැතුව මහන්න පුළුවන් කියන එක ශක්තිය එනවා. අන්නේ ශක්තිය දෙන්නයි පුතේ මම මේ අඳු නිර්මාණතරගේ ඉදිරිපත් කරන්නේ. රේලමෙන් ලොකුම ශක්තියක් එනවා පුතේ. හැමෝම සමහර ළමයි අඬන පුතේ අනේ මට එකක් දෙන්න කියලා මට එහෙම දෙන්න බෑ පුතේ. වැඩි ලකුණු මට්ටමට මම දෙන්නේ පුතේ. පන්ති ඇඳුම් ගල මම පන්ති ඇඳුම් මා කරනවා මම ලකුණු 10ක් දෙනවා. B කියන්නේ B කියලා එකක් දෙනවා ඒකක් දෙනවා. ඒ දෙන උදේ පන්ති ඇඳුම් මහන ඩිසයින් එකක් දැමුන් මම ඒකක් දෙනවා. අන්න ඒ වැඩි සිසුනේ පේපර් එකේ ලකුණු වැඩි සිසුනේ දෙකම එකතු කළා දාපුදී මම ඒ වැඩි ලකුණු වලට තමයි පුතේ ඔය නිර්මාණතරේ තියන්නේ. ඔතන පුතේ ජජ් බෝඩ් එකෙන් තමයි ජජ් බෝඩ්ේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය අරගෙන අනිත් එක දැන් මම මෙහෙ පෙන්වුවාම තේ ඔයගොල්ලෝ දන්නේ නැහැ පුතේ මට හරිම අමාරුයි. මම මේ ඇඳුම් පෙන්නු මම ඔය ඇඳුම මම සීල් එකක් දානවා. මගේ ක්‍රමයට මහලා තියෙනවා මම ඔය ඇඳුම මෙහෙදි මම සීල් එකක්. ඒ ජජර්ස්ලා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් අවුට් ඔය සීල් එක අනිවාර්යෙන් බලන නැත්නම් ඔය ළමයට පුළුවන් නේ පුතේ වෙනෑන් මම මාරු ගන්න උතනදී. තද නීති පද්ධතියක් ගෙනියන පුතේ. ඒ යන්නේ කෑ පුතේ. මම අද මගේ ආයතනයේ තියෙන තද නීති පද්ධති හිඳ තමයි පුතේ මම මෙච්චර උඩට ගියේ. නීති පද්ධතියක් නැත්තම් පුතේ ඕන ආයතනයක් වැටෙනවා මහොන් නෙවෙයි පුතේ. ඕන එකක් නීති පද්ධතියක් නැත්තම් පුතේ ඒ ආයතනේ වැටෙනවා. අද මෙච්චර දුර යන්නේ කිය මං හරි අවංක ළමයටයි පුතේ ඩිප්ලෝමා එක දෙන්නේ. ඉතින් මං ඒකයි කියන්නේ පුතේ මං ඔයාලට ආරාධනා කරනවා මම දිනේ මතක් කරන්නේ කිව්වේ මේ මාස 26 වෙනිදා උදේ 9:30ට 10ට පටන් ගන්නවා 9:30ට ඉතල පැමිණලා එම්දනම් බලන්න පුතේ රන්ලි ආයතන කෝල් එකක් දෙන්න පුතේ ඔයාලා ගන්න. ඒක මම දැනුවත් කරන්නේ පුතේ මං අද. ඔයාලා කතා කරේ. අපි චුට්ටක් බලමු පුතේ ගැන චුට්ටක්. ඉතින් මම නම් තෝරන හැටි මම බලන්න ඕ පුතේ ඔයගලන්ට.